बिजनेस कर रहे हो सत्रु कर रहे यार टेंडर कर देंगे यार टेंडर कर देंगे फिटर ने क्यों मना रहे इंपोर्ट एक्सपोर्ट करने आवश्यक करने खालु व्यापार एक टीम से ना आवश्यक करने वाले के करने का तो मैं पागल हुए जो मंत्री के लिए बुलवा रहा था अभी एक एपार्टमेंट बोले थवत के लिए किना एक एपार्टमेंट थवत चेक के लिए किना ये उपको एपार्टमेंट बोला अभी अभी पहुंचे कार जेजास दहन में वेले बोले लंका में मिनिस्टर हटा नंबर नक्शे अच्छा दे दिया बोटा बेर आज पास के ना वो मीटर पर से देश पर ना क्यों पास अभी तो उन्हें राज्य से के अभी यह वाले नल वालों के अभी यह वाले क्या नल अभी देश ना क्या अब उर्दू देखा कि हम बुने ना एक अब तो बड़े बड़े अनिक पत्ते गलत हम अनिक हेतु तो हमने अपने बतक बतक कर गाने वाले दिन अपने वैरा दी නිදහසෙම පස්සෙම පාලන බලයට පත් වෙච්ච හැම දේශපාලනයක් පාවිච්චි කරපු එක දෙයක් තමයි පාලනය වෙන්න අපිව බෙදා පාලනය කිරීම. අපි බෙදී එක්කෝ අපි අපේ ජාතිකත්වයම අපි බෙදුවා මුස්ලිම්ද දෙමළද සිංහලද බර්මද මැලේද කියන ජාතිකත්වයන් වල අපිව බෙදුවා බෙදලා අපි අතර විනසකභාවය ඇති කරලා එහෙම නැත්නම් අපි කතා කරන භාෂාව වල අපිව බෙදුවා එහෙම නැත්නම් අපි අදහන ආගම මත බෙදුවා බිස්නස් එකක් කර ගැනීම එහෙම නැත්නම් තමන්ගේ නම්බුව හදා ගැනීම කොහොම හරි බලන්න බලයක් නැතිවලා තමන්ට අවශ්‍ය කරන වැඩ ටික කර ගැනීම තමයි මෙච්චර කාර්යයක් බලඩපත් වෙච්ච පාර්ගයන්ට ඕන වෙනවා. ජාතික ජන බලවේගයේ මේකේ කොහොමද වෙනස් වෙන්නේ? මට අන්න ඒකයි මතු කර ගන්න ඕන කම තුනේ මගේ සාකච්ඡාව. ජාතික ජන බලවේගයේ එන්නම මේකේන ප්‍රභූ දේශපාලනයක් කරපින්නේ නෙමෙයි. ජාතික ජන බලවේගයේ අනිකුත් මෙච්චර කාලයක් තිබ්බ දේශපාලන පක්ෂවලින් සංවිධානවලින් වෙනස් වෙනවා මේක ප්‍රභූ දේශපාල ප්‍රභූ පන්තිය දේශපාලනය නෙමෙයි කරගෙන යන්නේ එතනින් සහ මුලින්ම අපි වෙනස් වෙනවා ඒක එකක් දෙක මෙච්චර කාලයක් මම කීප හැටියට දේශපාලනයේ බිස්නස් එකක් ව්‍යාපාරයක් වටපත් වෙනවා ජාතික ජන බලවේගයේ එතනින් වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම මේක මහජන සේවය වෙනුවෙන් කරන දේශපාලනය කවට ජාතික ජන බලවේගයක පත් කරනවා ජාතික ජන බලවේගයේ ඉන්න ප්‍රධානම කොටස් කරුවෙක් වන ජනතා විමුක්ති පෙරමුණ ඒගොල්ලෝගේ ඉතිහාසයක් පුරා ඔප්පු කරලා තියෙනවා තමන්ගේ අත්දැකීම් තුලින් තමන්ගේ ක්‍රියාවන් තුලින් තමන්ගේ භාවිතාවන් තුලින් මේ රටේ එකදු සතපහ ජනතාවටයි එකදු සතපහ විනාශ නොකරපු දේශපාලන සංවිධානයක් හැටියට ඒගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණ එතන සහතික කරලා තිබුණා. අනිත් පැත්තෙන් ගත්තහම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව පෞද්ගලික ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්නේ නැතුව දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් බවට ඒගොල්ලෝ සහතික කරලා තියෙනවා රටට ඒගොල්ලෝගේ ඉතිහාසය පුරාම කරපු දේශපාලන. ඒක බලවත් කොටස් කරුවෙක් වුණා. ජාතික ජන බලවේගයේ බලවත් කොටස් කරුවෙක් වුණා. ඒ ජාතික ජන බලවේගයට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ කියන සංස්කෘතිය. මොකද මහජන දේශපාලන මහජන ව්‍යාපාරය ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්නේ නැතුව වැඩ කරන ව්‍යාපාරයක් කියන එක ජාතික ජන බලවේගයට ඔප්පු කරලා තියෙනවා ජාතික ජන බලවේගයත් එක්ක ඉන්නවා විවිධ තරාතරමේ පුද්ගලයන් මේ වෙනකොට අපේ මෑතකදී අපිත් එක්ක සම්බන්ධ වෙච්ච හරණි අමරසූරිය සහෝදරිය ඉතාම දක්ෂ තමන්ට පෞද්ගලිකව කොහොම පහදලිව හොඳට ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න පුළුවන් නමුත් ඒ කිසි කෙනෙක් මේකට සම්බන්ධ වෙන්නේ සත පහක ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අද මෙතන මේ රැස්වීම ගත්ත උදාහරණයක් විදිහට ලූක්මන් සහෝදරයා අද මේ හන්දාව මේ විදිහට ඇවිල්ලා කැප කරගන්න ඕන කමක් නැහැ. එයාට ඕන වැඩක් කරගන්න තිබුණා. සත පහක දෙයක් NPP එක බලයට පත් වුණාට පස්සේ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි ලූක්මන් සහෝදරයා මෙතෙන් දෙන්නේ. ඔබ මෙතෙන් දෙන්නේ NPP එක ආවයින් පස්සේ සත පහක් මෙතනින් ඔබට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අන්නේකේක සංස්කෘතිය වෙනකොටම අපි විමිතල හදලා තියෙනවා. අන්න එතනින් අපි වෙනස් වෙනවා. පෞල් දේශපාලණයෙන් අපි වෙනස් වෙනවා. දේශපාලන සංස්කෘතියෙන් අපි වෙනස් වෙනවා අනිකුත් පාක්ෂත්වයෙන්. අනිත් පැත්තෙන් ගත්තහම අපි වෙනස් වෙනවා තවත් මොකකින්ද? ජාතිවාදය, ආගම්වාදය, බෙදුම්වාදයෙන් අපි වෙනස් වෙනවා.
අනිකුත් සියලුම පක්ෂ මෙච්චර කාලයක් තිස්සේ බලයටපත් වෙච්ච බලයටපත් උනේම ජනතාව බෙදලා එක්කෝ දෙමළ හැටියට බෙදලා එක්කෝ මුස්ලිම් හැටියට බෙදලා එහෙම නැත්නම් සිංහල හැටියට බෙදලා රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.